අද ලෝකෙම ලංකාවේ නෙමෙයි ලෝකෙම ඉන්න කෘෂි විශේෂඥයෝ දැන් අර සයන්ටිෆික් ඇමරිකාවෙනි ඒ ඒ මැගසීන් වල ඒ කෘෂිකර්මයේ මුල් කරගත්ත මැගසීන් වල කියනවා ලංකාව සාගතයක් කරා ගමන් කරමින් ඉන්නවායි කියලා. මේ ජාත්‍යන්තර වශයෙන් අපිට අනතුරු අඟවමින් ඉන්නවා. සාගතයක් කරා ලංකාව ගමන් කරමින් ඉන්නේ කියලා. ඇයි මේ ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී වැඩපිළිවෙල අඥාන වැඩපිළිවෙල හින්දා මේ හාල් ඒකාධිකාරයක් නැත්නම් හාල් කතිපයාදිත්වයක් ඔලිගාකී එකක් ඇති වෙලා තියෙන ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී අඥාන අදම වැඩපිළිවෙල හින්දා මේකට නිකන් මේ හාල් මුදලාලිලට මෝල් හිමියන්ට තඩි බහලා හරියන්නේ නැහැ. ඔය මෝල් හිමියෝ කියලා කියන්නේ කාගේද? ආ ඒරොප්පෙන් හපු අය නෙමෙයි මෝල් හිමියෝ තමයි මේගොල්ලන්ට සල්ලි දුන්නේ. මේගොල්ලන්ගේ ඡන්දවලට අනුග්‍රහය දක්වපු අය ඕගොල්ලෝ. මෝල් හිමියෝ මේක කරන්නේ මෝල් හිමියෝ කියන්නේ කොහොමද? මෝල් හිමියොන්ට ඒ වගේ ඒකාධිකාරයක් කතිපදාධිපතිත්වයක් ඇති උනේ කොහොමද? ඒ ආණ්ඩුව වැඩ කරපු විදිහ නිසා. ආණ්ඩුව වැඩ කරපු විදිහ නිසා. දැන් අපි දන්නවා සාමාන්‍ය කඩේක එක් සාමාන්‍ය කඩේක මුදලාලි කෙනෙක් කියනවා මේ ගන්න හාල් මිලදී ගන්න ආල් ගන්න ගියාම ආණ්ඩුවේ මුදලට හාල් දෙන්නේ නැහැ හාල් මුදලාලිලා හාල් මෝල් හිමියෝ. ඒතකොට හාල් මෝල් හිමියෝ දෙන මුදලට අරගෙන ඇවිල්ලා තමන්ගේ කඩේ හාල් විකුණන්න බෑ. වැඩි මුදලට අරගෙන ඇවිල්ලා අඩු මුදලට දෙන්න බෑ. ඒ මිනිස්සු කියනවා. එහෙම වෙන්නේ නැහැ. ප්‍රායෝගික නැහැ. කවුරුත් කරන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? එහෙමනම් ඉතින් හාල් හංගන්න ඕනේ. හාල් හංගලා දෙන්න ඕනේ. එහෙම දෙන්න ගියොත් දඩේ රුපියල් ලක්ෂයයි. ඒක කරන්නත් බෑ. නැත්තම් මොකද වෙන්නේ? එහෙම වුණාම මොකද වෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? හාල් හිඟයි. හාල් ගන්න බෑ. හාල් මිලයි. ආ? ඊවස් මිනිස්සු පොලිමේ ඉන්නවා. මිනිස්සුන්ට කන්න ටික නැහැ, හාල් ටික නැහැ. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඇයි වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසා. සාමාන්‍යයෙන් ලෝකේ කරන දෙයක් තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුව තරඟකාරී විදියට හාල් මිලදී ගන්න ඕනේ. නැත්නම් වී මිලදී ගන්න ඕනේ. ගොවියාගෙන් වී මිලදී ගන්න ඕනේ ආණ්ඩුව මැදිහත් වෙලා. ආණ්ඩුවට ඒක කරන්න ආයතන තියෙනවා. ආණ්ඩුවට ඒක කරන්න පුළුවන්. සතොස තියෙනවා, සම්පකාර තියෙනවා, වියල්වි මණ්ඩලය තියෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා. ඒව හරහා පුළුවන් වී මිලදී ගන්න. වී මිලදී අරගෙන ඒ මිල ඒක ස්ටොක් එක තියාගන්න, ගබඩා කරන්න. සාමාන්‍යයෙන් කරන්නේ එහෙමයි. එතකොට ඒ ගොවියාගෙන් සාධාරණ මිලකට අරගෙන ඒවා ස්ටොක් කරලා තියාගෙන ඊට පස්සේ පුළුවන් ඒවා තරඟකාරී විදියට වෙළඳ පොළට දාන්න. මෝල් හිමියන්ට ඕනනම් දෙන්න පුළුවන්. මෝල් නැත්තම් ආණ්ඩුවට මෝල් හිමියන්ට දෙන්න පුළුවන්. සාධාරණ මිලකට දීලා මිලක් නියම කරන්න පුළුවන් මේ මිලට දෙන්න ඕනේ කියලා. වෙළඳ පොළට දාන්න ඕනේ කියලා. ඒක කරන්න ආණ්ඩුව මැදිහත් වෙලා ඒ වී මිල දී ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. ලෝකේ කරන්නේ ඒකයි ආණ්ඩුව. මේ ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙලක් නැහැ. වී ගබඩා නැත්තම් ඒ ගබඩා ඒක තමයි ආණ්ඩුවේ වගකීමේ ගබඩා හදන්න ඕනේ. ගබඩා මේ අවුරුදු දෙකක් මොකද කළේ? එහෙමනම් වී ගබඩා හදලා ඒ ගබඩාවල ස්ටොක් කරන්න ඕනේ. මේගොල්ලෝ මොනවද කළේ? දැන් අපි දැක්කනේ පහුගිය කාලේ අර යහපාලන ආණ්ඩුව වී අරගෙන වී ස්ටොක් කරන්න මත්තල ගත්තාම කෑ ගහන්න ගත්තා. මත්තල ගුවන්තර පොලේ මේ වී ගබඩා කරලා තියෙනවා කියලා. දැන් මේගොල්ලෝ මොකද ඇවිල්ලා කරේ? හැදුවද වී ගබඩා? නෑ, වී ගබඩා නෙමෙයි හැදුවේ. ගොවියයි පාරිභෝගිකයෙක් ආරක්ෂා කරන්න වී ගබඩා හැදුවේ නෑ. හැබැයි පොළොන්නරුවේ ජොගින් ට්‍රැක් හදනවා. වී ගබඩා හදන්නේ නෑ. හරිනම් රටේ ජනතාවට අත්‍යවශ්‍ය වෙන්නේ මේ මොහොතේ බත් කන මිනිස්සු ඉන්න රටකට ඕනේ කරන්නේ වී ගබඩා. වී ගබඩා හදලා කෘෂි නිෂ්පාදන වැඩි කරන්න. ඒ කෘෂි නිෂ්පාදනය ආරක්ෂා කරන්න ස්ටොක් කරලා පාරිභෝගිකයට ගොවියට සාධාරණත්වයක් ඉටු කරන්න. කරන්න ඕනේ වී ගබඩා හදන එක. හැබැයි කරේ කුඹුරු කොටන පොළොන්නරුවේ වී ගොවිතැන් කරන පොළොන්නරුවේ ජොගින් ට්‍රැක් හදනවා. ඔන්න ආණ්ඩුවේ තරම ආණ්ඩුවට දින උමනාව පේනවා. එතෙන් මොකද උනේ? ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අන්තිමේදී බීම් වී මුදලාලිලා හාල් මෝල් කාර්යෝ ඇයි හාල් මෝල් කාර්යයන්ට උමනා විදිහට අන්තිමේදී මේක හසුරවන්න ගත්තේ. ඒක ඉතින් හාල් මෝල් කාර්යයක වරදක් නෙමෙයිනේ. හාල් මෝල් කාර්යෝ කරන්නේ වෙළඳාම් කරන එක. ඒක වෙළෙන්දගේ හැටි. වෙළෙන්ද බලන්නේ ලාභය ගන්න. දැන් ලාභය ගැනීම සහ විකිණීම තමයි ආර්ථිකය කියලා ඔය ආචාර්ය ගොඩේවා කියන්නේ.
ගොඩේ වගේ ආචාර්ය උපාධියයි ගොඩේ උපාධිය ගත්ත තැනයි කොහෙද කියලා අපි හොයලා බලන්න ඕනේ. එයා කියනවා ආර්ථිකය කරන් ආර්ථිකය කියන්නේ ගන්න එකයි විකුණන එකයි. විකුණන එක තමයි ආර්ථිකය කියලා. එතන යන්නේ ගොඩේ වගේ න්‍යායට අනුව නම් ඉතින් ආ ඔය හාල් මුදලාලිලා කරන එක හරි. ගොඩේ වගේ ආර්ථික විද්‍යාවට අනුව දේශපාලන ආර්ථික විද්‍යාවට අනුව ඔය හාල් මෝල් කාර්යය කරන එක හරි. හාල් මෝල් හිමියන්ට නිකන් දෙස් තියලා වැඩක් නැහැ. ආ අපි බලා ගන්නම් ඒගොල්ලන්ව. අපි දනගස්සන්නම් ඒගොල්ලන්ව. මං කියන්නේ ඔයවා නිකන් ගැලරි කතා කියන්න එපා. ඌම මේ තාමත් හිතනවා මේ 69 ලක්ෂේ චණ්ඩි කතා කිව්වහම ආ ඒගොල්ලෝ ගැන ඒගොල්ලෝ නිකන් මහා වීරයෝ කියලා හිතයි. ඒගොල්ලෝ නිකන් මේ ආණ්ඩුවක් ගෙනියනවා කියලා පෙන්වන්න යන්නේ චණ්ඩි කතා කියලා. චණ්ඩි කතා කියලා හරියන්නේ නැහැ. අපි දැක්කනේ ආපු ගමන් මොකද්ද කරේ? ආපු ගමන් පත් කරලා හිටිය අර විශ්‍රාමික හමුදා නිලධාරී. එයා මොකද කිව්වේ? අපි දැක්ක අර හාල් මෝල් කාර්යෝ ගෙනල්ලා ජනාධිපති ඉස්සරහට ඇවිල්ලා දීපු කතාව. අපි ළඟ ස්ටොක් තියෙනවායි කිව්වා. අපි ළඟ තියෙනකෝ හාල් ඩේටා එකක්. දැන් කොයි ස්ටොක් එක? කොයි ඩේටා? ස්ටොක් එකක් නැහැ, ඩේටාත් නැහැ, නිලධාරියක් නැහැ. ඒක නිසා තමයි අපි කිව්වේ ඈ නිකන් මේ ඔය හාල් මෝල් වන්දනාවේ ගිහිල්ලා හරියන්නේ නැහැ. හාල් මෝල් වන්දනාවේ ගිහිල්ලා ආ යනකොට කියලා ගියේ කොහමද? කනපලන්න වගේ තැනන් ගියේ. කනපලනවා තිය ඇඟිල්ලක් දික් කරගන්න බැරි වුණා හාල් මෝල් කාර්යෝ ඉස්සරහා. දැන් හොයාගන්නත් නැහැ මිනිස්සුන්. මේකට අවශ්‍ය කරන්නේ අපි නිතරම කිව්වේ අවශ්‍ය කරන්නේ වැඩපිළිවෙල. යුනිෆෝම් කාර්යයක් වුණු පළියට යුනිෆෝම් එකක් ගහගෙන හිටපු පළියට හාල් මිල අඩු කරන්න බෑ. බඩු මිල අඩු කරන්න බෑ. ඒකට දේශපාලන ආර්ථිකයක් තියෙන්න ඕනේ. නම් මේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ඒ දැනුමක් තියෙන්න ඕනේ. අවබෝධයක් තියෙන්න ඕනේ. දැක්මක් තියෙන්න ඕනේ. ඈ පත් වෙලා ඉන්නේ කවුද? දැන් මේ පත් වෙලා ඉන්න ඇමතිවරයාට ඈ කෘෂි කර්ම ඇමතිවරයාට දැක්මක් තියා ආත්මෙ මේ ගොවිතැන පිළිබඳ දැක්මක් තියා ඒ කොරණ දේවල් බැලුවාම අපිට පේනවා කොරණ දේවල් විතරක් නෙමෙයි දැන් මේ කෘෂි කර්ම ඇමතිවරයාත් එක්ක ඉන්න බෑ කියලා. කෘෂි කර්ම ඇමතිවරයාගේ ධර්ම පේනවා ලේකම් ලස් වෙනවා නිලධාරීන් අස් වෙනවා. ඒ මිනිස්සු අස්සලා කියන්නේ ඉහලින් දෙන ඒවා අපිට කරන්න බෑ. ඔය වගේ අඥාන වැඩ අඥාන ප්‍රතිපත්ති අදුරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න බෑයි කියලා. තර්ම පේනවනේ. ඈ ඉතින් අපිට මේ කෘෂිකර්ම ඇමතිවරයාගේ කෘෂිකර්ම ඇමතිවරයා මේ රටේ හාල් ටිකට මේ රටේ කෘෂිකර්මයට කරන්න යන දේ වෙන දේ ගැන හිතාගන්න පුළුවන් මේ පහුගිය අවුරුද්දකට විතර කලින්. පහුගිය අවුරුද්දකට විතර කලින් අර 2011 ලෝක කුසලානය ඒ ලෝක කුසලානයේදී විශාල වංචාවක් උනායි කියලා කෑ ගහලා විමර්ශනයක් ඉල්ලලා ඒ විමර්ශනය ඔප්පු කරගන්න බැරි වෙච්ච මිනිහා අද අපිට පේනවා පාර්ලිමේන්තුවේදී අර අපි කියනවනේ අපේ පොඩි උන් කියන කතාවක් තියෙනවනේ අර රෙද්දේ කක්කා ගියාට පස්සේ ඒ මගේ කක්කා නෙමෙයි කීකේ හෙට මෙට ඇතිල් වෙනවා වගේ හතර වටේ ඇවිද බොරු කියනවා. අයහෙ මෙහෙ ගහනවා හතර වටේට ගහනවා අරයාගෙන් ප්‍රශ්න කරේ නැහැ මෙයාගෙන් ප්‍රශ්න කරේ නැහැ මම මේකට සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ කෑ ගහලා විමර්ශනයක් කරන්න කියලා විමර්ශනය කරන්න බැරි වෙච්ච මිනිහ විමර්ශනය ඔප්පු කරගන්න බැරි වෙච්ච මිනිහා අපිට හිතාගන්න පුළුවන්නේ රටේ කෘෂි නිෂ්පාදන කෘෂි ආර්ථිකයට මොකද්ද කරන්න කියලා ගොවියට මොකද්ද කරන්න කියලා තව අවුරුද්දක් දෙකක් යනකොට ගොවියට අත් වෙන ඉරණම මොකද්ද කියලා හිතාගන්න පුළුවන්නේ කෘෂි කර්ම ඇමතිවරයා කරන වැඩ ටිකෙන්. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.